ඒ ඒ චීවරද හරියට පිස්සු. එච්චරයි මට කියන්න තියෙන. ලේගුණවංශ කියන චීවරධාරියා මට යුද්ධයක් කරන්න උදව් කරෙත් නෑ. මාව බලන්න ආවෙත් නෑ. එයා හැමදාම අනුන් කරන දේවල් වලින් කොහේ හරි හිටියා කියලා ලකුණු දා ගන්න හදනවා. මම දකින්නේ උන්වහන්සේට පිස්සු වගේ. අතිගරු ජනාධිපතිතුමා කියලා තියන්නේ ලෝකයට අත තියන්න දෙන්නේ නෑ. ඒ කියන්නේ රටෙන් බාහිර අයට රණවිරුවන්ට අත තියන්න දෙන්නේ නෑ කියලා. නමුත් අතිගරු ජනාධිපතිතුමා කිව්වේ නෑ, වැරදි කරපු රණවිරුවන්ට රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒක නවත්තනවා කියලා. මම කියන්නේ හමුදාවට අපකීර්තිය ගෙන ආපු 41ක් ඉන්නවා. ලක්ෂ දෙකේ හමුදාවේ 20ක් 30ක් ඉන්න අපකීර්තිමත් වැඩ කරපු අය. ඒගොල්ලන්ට අනිවාර්යෙන් දඩුවම් කරන්න ඕනේ ජගජ්ජසූරියෙන් එක්කෙනෙක්. තාම 41ක් ඉන්නවා. ඉදිරියට අවශ්‍ය වුණොත් තව මම හිතන්නේ ජගජ්ජසූරිය එක්ක ළඟින් වැඩ කරපු එක්කෙනෙක් දෙන්නෙක් ඇති. නමුත් ඉහළ නිලධාරීන්ට වඩා ජගජ්ජසූරිය ගාව ළඟින් වැඩ කරපු එයාගේ අධිසහායකයෝ ඒ වගේ හිටියා කපොඩි කණ්ඩායමක්. ඒගොල්ල තමයි හුඟක් වැඩි වලට සහභාගී වුණේ. එයා හමුදාපති හැටියට ඉඳෙද්දී හිරගෙදර 25 දෙනෙක් ඝාතනය කිරීම, රතුපස්සල දරුවන්ට වෙඩි තැබීම, මේ සියල්ලටම අණ දුන්නේ, නියෝග දුන්නේ එයා තමයි. එතකොට මගෙන් පලි අරගෙන මා විහිරේ දාලා මට වද දුන්නා කියලා මගේ ඊට පස්සේ කටවහන් ඉන්න ඕනේ කියලා තමුන්නාන්සලා කියන්නේ. එතකොට මට මගෙන් පලි ගත්තා, මම හිරේ දැම්මා, මගේ අඹ දරුවන්ට ගැහුවා. ඒක හින්දා මං කටවහගෙන ඉන්න ඕනේ. එහෙම මාධ්‍යයක් නම් අපෙන් ප්‍රශ්න අහන්න එපා, ඒ වගේ මෝඩ ප්‍රශ්න. විපක්ෂය අර පිස්සු ටිකනේ ඔය කියන්නේ. ඒ අනාථ වෙච්ච දේශපාලන ලක්ෂ්‍යෝ කියන ඒවා ගණන් ගන්න මිනිස්සු නෑ මේ රටේ දැන්. ඔබතුමා නැවතත් මේ මෝඩ ප්‍රශ්නෙම ආයිත් අහනවා. පෞද්ගලික පලි ගැනීමක් නෙවෙයි කියන එක මම මෙතන දැන් සිංහලෙන් විස්තර කරා. ඔබතුමා ආපහු මේ මෝඩ ප්‍රශ්නෙම අහනවා. ඔබතුමා කතා කරේ නැහැ. අගමැතිතුමා දන්නවා මේ දේවල් ගැන. අගමැතිතුමා විරුද්ධ පක්ෂයේ ඉන්නකොට මේ ඔක්කොම බලාගෙන හිටියා. මේ සිද්ධ වෙච්ච දේවල් අගමැතිතුමා අවශ්‍ය වෙලාවට කතා කරාවි. ඔබතුමා වැරදි මිනිස්සුත් එක්ක හිටගෙන ඉන්නවාක මට පේනවා. ඒ මෝඩ ප්‍රශ්න මයෙන් අහන්න එපා.